මම තිලන ප්‍රසාද් මම සමුන්දර කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ පීඨ ශිෂ්‍ය සංගමේ සභාපති වශයෙන් කටයුතු කරන දැන් වර්තමාන. ඔව් අපේ අපි අද අපි ශිෂ්‍ය ක්‍රියාමාර්ගයකට ගියා. අවුරුදු 3ක් තිස්සේ අපිට ප්‍රශ්නයක් තිබ්බා. අපි මීට කලින් පළමු වසර අධ්‍යයන කටයුතු කරේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ කොහුවල පරිසරයේ. ඒක හැමෝම දන්නවා සමුන්දර කලා විශ්වවිද්‍යාලයට පරිසර දෙකක් තුනක් තියෙනවා. ඉතින් ඒත් එක්ක කටයුතු කරගෙන යනකොට අපිට කොහොමල පරිසරය හිමි වෙනවා. ජයවර්ධන විශ්වවිද්‍යාලයට අයත් භූමි ප්‍රදේශයක් හින්දා. ඉතින් ඊට පස්සේ අපිට ඒකට විසඳුමක් වශයෙන් හිටපු පීඩාධිපතිතුමා ඒකට කමිටුවක් යොදවලා උපකුලපතිතුමාගේ අනුදැනුම මත බිල්ඩින් එකක් ගන්නවා දෙහිවල පරිසරයෙන්. දෙහිවල ස්ටේෂන් රෝඩ් එකේ තමයි මේ බිල්ඩින් එක පිහිටලා තියෙන්නේ. ඉතින් ඒක කිසිසේත්ම නර්තනය සඳහා සුදුසු වාතාවරණයක් තියෙන බිල්ඩින් එකක් නෙමෙයි. අපි අවුරුදු 3ක් තිස්සේ අවුරුදු 3න් අවුරුද්දක් පමණ අපි කොරෝනා ව්‍යසනයේ හින්දා ගෙවල් වල තමයි හිටියා විද්‍යාර්ථීන් වශයෙන්. ඉතින් ඊට පස්සේ අවුරුදු 2ක අධ්‍යන වර්ෂ 2ක් අපි දෙහිවල ඉගෙන ගන්නවා. ඒ දෙහිවල ඉගෙනගත්තු එකෙන් අපිට අද වෙලා තියෙන්නේ ළමයින්ගේ කකුල් වලට යම් යම් ආබාධ ඇවිල්ලා තිනවා, ශ්වසන ආබාධ ඇවිල්ලා තිනවා, හෘද ආබාධ ඇවිල්ලා තිනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මේ ගිය මාසේ මම හිතන්නේ අගෝස්තු මාසේ 15 වෙනිදා වගේ මට මතක හරියට මතක නැහැ. එතකොට ඒ යම් කිසි දවසක ළමයි රෝගාතුර වෙනවා ඉතාමත් දරුණු වශයෙන්. ඉතින් රෝගාතුර වුණාට පස්සේ කළු බෝවිල ශික්ෂණ රෝහලට ඒගොල්ලෝ ඇතුළත් කරාට පස්සේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ වන්නේ සුදුසු නොමැති ස්ථානයක වැඩි වේලාවක් රැඳී සිටීම නිසා ශ්වසන ආබාධ සහ හෘද ආබාධ වලට මූලික ලක්ෂණ ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් ඒ වගේ විද්‍යාර්ථීන්ව අනතුරේ දාලා විද්‍යාර්ථීන්ගේ ජීවිත අවධානය හෙළලා මේ සමුන්දර කලා විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු කරගෙන යන වාතාවරණයක තමයි අපි මේ සුළු මොහොතකට පෙර අපි ක්‍රියාත්මක වුණේ. මොකද මේකේ ඉන්න පරිපාලනයට බැයි නම් අපිට බිල්ඩින් එකක් කරන් දෙන්න, අපිට සුදුසු වාතාවරණයක් තියෙන ගොඩනැගිල්ලක් කරන් දෙන්න මේ දසදහසක් ලංකාවේ ලංකාවාසීන්ගේ අසරණ දෙමව්පියන්ගේ මහන්සියෙන් ඉගෙනගෙන ආවිල්ලා මෙතන දුක් විඳින ළමයින් වෙනුවෙන් අපි උදේ 7ට මෙතෙන්ට ආවම හවස 7යි මෙතනින් එළියට යනකොට උදේ 8 ඉඳන් හවස 7 වෙනකන් නටනවා. මෙතන යන්නේ 70%ක ප්‍රායෝගික කාර්යයක් කියන්නේ නර්තනය කියන්නේ. ඉතින් මේ සමුන්දර කලා විශ්වවිද්‍යාලයට පත් වෙලා දෙන ඉරණම ගැන කවුරුවත් මේ අවදියෙන් නැහැ. ඉතින් විද්‍යාර්ථීන් වශයෙන් නර්තන හා නාට්‍ය කලා පීඨ සංගමෙත් එක්ක එකතු වෙලා මහජී සංගමෙත් එක්ක එකතු වෙලා අපි මේ අපි ඉල්ලන්නේ අපිට බිල්ඩින් එකක් දෙන්න කියලා විතරයි. මේ ආචාර්යවරුන් රැකියාව කරන්න ඕනි මේ සමුන්දර කලා විශ්වවිද්‍යාලයට. එතකොට විශ්වවිද්‍යාලයට මේ බිල්ඩින් එකක් නැතුව තිනකොට ඒගොල්ලන්ට රැකියාවක් කරන්න මේ ස්ථානයක් නැති වෙනවා. ඒගොල්ලන්ට හැකියාවක් නැහැ යම්කිසි පඩියක් ලබා ගන්න. ඉතින් ඒ සියලුම ප්‍රශ්නවලට මුහුණ පාලා තියෙන්නේ සමුන්දර කලා විශ්වවිද්‍යාලයට ගොඩනැගිල්ලක් නැති එක තමයි ප්‍රධානම ගැටලුව වෙලා තියෙන්නේ. පරිපාලනයට ඒ කියන්නේ උපකොළපතිතුමා සහ ඉන්න සියලුම කාර්ය මණ්ඩලය මේකට වග කියන්න ඕනේ. බිල්ඩින් නැති එක තමයි ප්‍රධානම හේතුව. නෑ මේ වෙන විට මෙතන භූමියක් නෑ. මෙතන තියෙනවා එක් මහල් ගොඩනැගිල්ලක්. ඒක කඩලා අපිට යන්න පුළුවන් විකල්පයකට තට්ටු පහේ වගේ ගොඩනැගිල්ලක් අපිට ඉදි කරලා දුන්නොත් යම් කිසි කාල සීමාවකදී අපිට මේක විසඳුමකට එන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ නෑ දැන් පවතින රජයේ තියෙන තත්ත්වෙත් එක්ක ඒකට අවස්ථාවක් ලැබෙයි කියලා. මොකද මේ මුදල් පාස් වෙන්නේ නෑ මේ වගේ දේවල් වලට. ඉතින් මේක අවුරුදු දෙකමාරක් දෙකක් වගේ තිස්සේ පරිපාලනමය කටයුතු වශයෙන් ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ මේකට උත්සාහ කරා. හැබැයි අපි ඉල්ලීම් කරලා තියෙනවා ලිඛිතව සහ වාචිකව අනන්තවත් ඉල්ලීම් කරලා තිනවා. ඒ කිසිදු දෙයකට විසඳුමක් මේ වෙනකන් නැහැ. අපි ජනාධිපතිතුමාට ලියුම් යවලා තියෙනවා. ඒ වගේම උසස් අධ්‍යාපන අමාත්‍යතුමාට යවලා තියෙනවා. ඒ වගේම විපක්ෂ නායකතුමාට යවලා තියෙනවා. ඒ වගේ වගකීතු නිලධාරීන් අපි කීප දෙනෙකුටම යවලා තිනවා. අපි හිතනවා ඒ අයගේ දැනෙත් විවර වේවා මේ වෙනුවෙන් මේ දුක් විඳින ළමයින්ට සරණක් වෙන්න අපිට වහලක් යටට ගිහිල්ලා අපේ නර්තන කටයුතු කරගන්න මේ එන්න ඉන්න ළමයින්ට අනාගතයක් හදලා දෙන්න මේක පිටුවහලක් වෙයි කියලා අපි හිතනවා. ඒකයි අපි අද මේ වගේ අපි හූ කිව්වේ ඇත්තට මේකට නැතුව අපිට තියෙන පෞද්ගලික තරහකට නෙමෙයි. අපිට මේ ඕනි යම්කිසි පටවර්මුණක් ඉෂ්ට කරගන්න නෙමෙයි. සමුන්දර කලා විශ්වවිද්‍යාලයේ අනාගතය වෙනුවෙන් වැලිකටයක් හරි අපිට හම්බ වෙනවා නම් අපිට ඒකට තමයි වටින්නේ. නර්තන නාට්‍ය කලා පීඨ ශිෂ්‍ය සංගමයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. නැහැ හිර කරගෙන නැහැ. අපිට හිර කරගන්න නැහැ. එතුමා අපිට
එහෙම හිරගිරීමක් කරලා නැහැ මොකද මෙච්චර කාලයකට හිරගිරීම කරන්න විද්‍යාර්ථීන් මේකස් ඉඳලා නැහැ මේක තමයි මහා ගෙදර අපේ ඉතින් හිර කරගත්තු විද්‍යාර්ථීන් මේ ලංකා මේ විශ්වවිද්‍යාල පද්ධතිය නැහැ අපි ඉල්ලන්නේ මෙච්චරයි අපිට බිල්ඩින් එකක් කවුරු හරි දෙන්න පුළුවන් නම් ඒක තමයි මේ වෙලාවේ අපිට කරන්න තියෙන මොකද ළමයි 363ක් සහ ඒ කියන්නේ දැන් දැනට විශ්වවිද්‍යාලට රෙජිස්ටර් වෙලා ඉන්න ළමයි 363 දෙනෙක් දැන් ගෙදර ඉන්නේ මේ මොහොතේ ගෙදර ඉන්නේ මාස දෙකක් වෙනවා ගෙදර ඒගොල්ලන්ට වක් කියන්න කවුරුත් නැහැ ඒ වගේම තව year එකක් එන්න ඉන්නවා අනික සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියෙන් අවුරුද්දකට පස්සේ තමයි අනික විශ්වවිද්‍යාලත් එක්ක සලකලා බලනකොට අවුරුද්දක් පහු වෙලා තමයි මේක සෞන්දර්යකලා විශ්වවිද්‍යාලයට පළමු වසර විද්‍යාර්ථීන් බඳවගන්නේ ඉතින් අපි දල වශයෙන් බැලුවොත් ළමයි 700කට ආසන ප්‍රමාණයක් දැනට ගෙදර ඉන්නවා මේ ඉඩකඩ ගැටලුවෙන් හින්දා ඉතින් ඒගොල්ලන්ට වක් කියන්න කවුරුත් නැහැ මෙතන year 3යි දෙවන වසර අවසන් වසර විතරයි මෙතන වැඩ කටයුතු කරගෙන යන්නේ ඉතින් මේ කියන්නා වූ ගැටලු ටිකෙන් විසඳුමක් තමයි අපිට අපේක්ෂා වෙන්නේ මේ සියලුම දේවල්. නැහැ. නැහැ.